අයිබෝවන් ඔබෙක්වන්නේ අයිටන් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම වත්සලා කුලසූරිය මුලින් අවධානය ප්‍රති සිරස්තල වෙත. අද සිදු වූ ජාතික ඛේදවාචකය ගැන සොයා බැලීමට ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්. ස්ථාන 8ක සිදු වූ පිපිරීම් වලින් 207 දෙනෙකු ජීවිතක්ෂයට. ලෝකනායකින් ප්‍රහාරය හෙලා දකි. ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමටත් සූදානම්. පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා හා විදෙස් ගතවන අයට ලේඛන පෙන්වා ගමන් කිරීමට අවස්ථාව. දිවෙන ස්ථාන 8ක සිදු වූ පිපිරීම් වලින් පුද්ගලින් 207 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුද්ගලින් 450කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මේ වන විට දිවෙන පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. යලි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම සිදුවීම් හමුවේ සාමකාමීව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා යෙදී තිබූ අද දිනේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් බැතිමතුන් පැමිණ සිටියා. ප්‍රහාරයක් පිළිබඳ කිසිදු සැකයකින් තොරව ආගමික වතාවත්වල මෙම පිරිස නිරත වෙමින් සිටියදී පෙරවරුවේ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේවමිහ අතරතුර පිපිරීමක් සිදු වුණා. එම වේලාවටම තවත් දේවස්ථානයක හා ස්ථාන කිහිපයක පිපිරීම් සිදු වුණා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය සිදුවන අතර මෙම මිලේච්ඡ ප්‍රහාරය එල්ල වුණා. ඒත් සමගම කිහිප දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් කඩිනමින් ජාතික රෝහල වෙත රැගෙන ගියා. එහිදී තුවාලකරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි සටනක නිරත වුණා. කටාන කටුවා පිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානයේද දෙවැන්ත පිපිරීමක් සිදු වුණා. පිපිරීමත් සමග එම ස්ථානයේදීම කිහිප දෙනෙකු මිය ගියා. දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් සිටි ස්ථානයේදී මෙම පිපිරීම සිදුව තිබෙන්නේ. සිද්ධියෙන් දේවස්ථානයටද දැඩි හානි සිදු වුණා. Yeah, I'm good.
ප්‍රදේශවාසීන්ගේ හා ආරක්ෂක අංශවල සහාය ඇතිව තුවාලකරුවන් කඩිනමින් මීගමුව මහරෝහල්ට ඇතුළත් කෙරුණා. කොච්චිකඩේ හා කටාන කටුවාපිටිය දේවස්ථානවල පිපිරීම් සිදුවන අතරතුර මඩකලපුව සයොන් දේවස්ථානයේද දැවැන්ත පිපිරීමක් සිදු වුණා. ඉන් දේවස්ථානයට දැඩි හානි සිදු වුණා. මඩකලපුව සයොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබූ පිරිස මඩකලපුව රෝහල්ට ඇතුළත් කෙරුණා. එහිදීද තුවාලකරුවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කළා. මෙතර කොළඹ කිංස්බරි ෆ්‍රැංක්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වලද පිපිරීම් සිදු වුණා. එම පිපිරීම් වලින්ද පුද්ගලීන් රැසක් මිය ගියා. තවත් පිරිසක් තුවාල ලැබුවා. තුවාල ලැබුවන් කොළඹ ජාතික රෝහල කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඇතුළත් කෙරුණා. දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිරිපිට පිහිටි ට්‍රොපිකල් ඉන් හෝටලේ සිදු වූ පිපිරීමෙන් එම ස්ථානයේදීම පුජ්ජලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පිපිරීමෙන් තුවාල ලැබුවන් කළුබෝවිල ශික්ෂණ රෝහල්ට ඇතුළත් කෙරුණා. සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇති අතර ප්‍රදේශයෙන් ජනතාව කඩිනමින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කළා. දෙමටගොඩ නිවාස සංකීර්ණයක පොලිසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අතරතුර පිපිරීමක්ද සිදු වුණා. මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිලධාරීන් 3 දෙනෙකුද සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී සැකකටයුතු පුජ්ජලින් 2 දෙනෙකුද අතරංගුවට ගෙන තිබෙනවා. තවදුරටත් නිවාස සංකීර්ණය ආසන්න ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා. අද සිදු වූ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීමට ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා නිවේදනය කරනවා. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු විශේෂඥයින් කිහිප දෙනෙකු මෙම විශේෂ පරීක්ෂණ මණ්ඩලයට ඇතුළත් වනු ඇති.
රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබා දුන් බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අද ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමුනි. අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ. අද දින සිදු වූ අවාසනාවන්ත සිද්ධිය ගැන වාර්තා වුණු වහාම අගමැතිවරයා හැටියට රටේ අස්ථාවර භාවයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මම කටයුතු කළා. ත්‍රස්තවාදයට හිස එසවීමට කිසිසේත් ඉඩ තැබිය නොහැක. ඒ අනුව මූලික පියවරක් වශයෙන් මම ආරක්ෂක ලේකම්, ආරක්ෂක මණ්ඩලි ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති සමග සාකච්ඡා කළා. එම සාකච්ඡාවලින් අනතුරුව ගත් පියවර පිළිබඳ උදෑසන මා විසින් කරන ලද ප්‍රකාශයේ ඔබට දැනුවත් කරා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට ඇඳිරි නීතිය පැනවීමට උපදෙස් දුන්නා. තුවාල ලැබුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මා සෞඛ්‍ය අමාත්‍යතුමාට අවශ්‍ය උපදෙස් දුන්නා. අධ්‍යාපන අමාත්‍යතුමා සමග සාකච්ඡා කොට දින දෙකක් පාසල් නිවාඩු ලබා දීමට කටයුතු කළා. උසස් අධ්‍යාපන අමාත්‍යතුමා සමග සාකච්ඡා කොට විශ්වවිද්‍යාල තාවකාලික වසා දැමීමට කටයුතු කළා. කථානායකතුමා සමග සාකච්ඡා කොට පාර්ලිමේන්තුව අඟහරුවාද දින කැඳවීමට උපදෙස් දුන්නා. ඒ වගේම මම විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත්, TNA නායක සම්බන්ධන් මැතිතුමත්, ඒ වගේම සුමන්දිරන් මන්තුමා සමගත් පොලිස්පතිතුමත් සමග මේ පිළිබඳ සාකච්ඡා කර පොලිසියෙන් ඒ අය දැනුවත් කරා. ඒ වගේම අද දින ප්‍රහාර ලක්වුණු කොච්චිකඩේ හා මීගමුව දේවස්ථානවලට ගොස් පෞද්ගලිකව සිදු වී ඇති හානිය දැක බලා ගත්තා. එෙහිදී මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි ලබා දීමටත්, හානි වුණු දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් අගරජ ගුරුතුමා සමග සාකච්ඡා කළා. එසේම මා මේ සම්බන්ධ දුරකථනයෙන් මහානායක හිමිවරුන් දැනුවත් කළා. උන්වහන්සේලා මේ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කළා. සාමය ආරක්ෂා කිරීම සඳහා උන්වහන්සේලා දැක් වූ දායකත්වය මා අගය කරනවා. එවැගේම ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදී මැතිතුමන් දුරකථනයෙන් මා සමග සාකච්ඡා කළා. ත්‍රස්තවාදයට එරෙහිව ඕනෑම පියවරක් ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට එතුමා පොරොන්දු වුණා. එසේම ඉරානය සංචාරයේ නිරතව සිටින පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් මැතිතුමා වෙනුවෙන් විදේශ අමාත්‍යාංශ ෂා මොහමඩ් කුරේෂි මැතිතුමා කතා කොට කනගාටුව පළ කරා. නේපාලයේ අගමැති KP ශර්ම ඔලී මැතිතුමා මෙන්ම විදේශීය රාජනායකයින් හා රාජතාන්ත්‍රිකයන් මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කරා. ඒ වගේම අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට ඔවුන් සූදානම් බව ප්‍රකාශ කරා. මේ කණ්ඩායම්වල විදේශ සම්බන්ධතා ගැන හොයා බලන්ට ඒ විදේශ පොලිස් පරීක්ෂණ සේවයේ සහයෝගය අපිට උවමනයි. අද සවස 3ට මා අමාත්‍යවරුන් සමග ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කළා. නැවත අද දින රාත්‍රී 8ට අමාත්‍යවරුන් සමග සාකච්ඡා කොට තවදුරටත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නා. විදේශීය සංචාරකයන් ගණනාවක්ද මරණයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන් බරපතල කාරණයක් වන්නේ මේ ප්‍රහාර ගැන යම් තොරතුරු කඩින් ලැබී තිබුණද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීමයි. මේ පිළිබඳ තව දුරටත් පරීක්ෂා කර බැලිය යුතුය. මා ඇතුළු ඇමතිවරු දැනුවත් නොතිබීමත් ඊට අදාළ කාරණයක්. නමුත් පළමුව කළ යුත්තේ ප්‍රස්ථාවර භාවයට පත්වීමට ඉඩ නොදී සියලු කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමයි. මේ සම්බන්ධයෙන් පොලිසිය ආරක්ෂා අංශ විසින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ ත්‍රස්ත කියා සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තියෙනවා. එසේම මෙම සැකකරුවන් පරිහරණය කරන ලද හා සැඟවීම් සිටින නිවාස ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගෙන එල්ල කරන ලද මේ ප්‍රහාරය අප කිසිවිටත් සුළුකොට තහන්නේ නැහැ. මෙම ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මා ප්‍රකාශ කර සිටිනවා. පරීක්ෂණ කටයුතුදී පොලිස් නිලධාරීන් 3 දෙනෙක් දිවිපිදුවා. ඔවුන්ගේ පවුල් සමාජිකයන්ට මගේ සංවේගය පළ කරනවා. අසත්‍ය ප්‍රචාර හෝ කටකතා හේතුවෙන් මහජනතාව නීතිය අතටගෙන ක්‍රියා කළහොත් සිදුවන්නේ ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉෂ්ටවීම පමණයි. එම නිසා මෙතෙක් සාමකාමීව කටයුතු කළ අයුරින්ම තවදුරටත් සාමකාමීව කටයුතු කරමින් පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය දැක්වීමට
කටයුතු කරන ලෙස මා ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවෙන් ඉල්ලා සිටිනවා. මේ දුෂ්කර අවස්ථාවේදී සාමය ආරක්ෂා කිරීමට කැපවුණ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් මෙන්ම ආගමික නායකයින්ට සාමාන්‍ය ජනතාවටත් මගේ ස්තුතිය පළ කර සිටිනවා. මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකොට රැකීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් දේශීය හා විදේශීය සහාය ලබාගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඩ පැවැත්වීමට දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කරන බව මා අවධාරණයෙන් කියා සිටිනවා. සමගිව කටයුතු කොට අප හැම හමුවේම එල්ල වී ඇති මේ අභියෝගය ජය ගැනීමට එකවන්දු අත්වැල් බඳ ගන්නා හැටියට ආදරණීය ඔබ සමගෙම අවසන් වශයෙන් මා ඉල්ලා සිටිනවා. ස්තුතියි. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන පිරිසට ගුවන් ටිකට් පත ඇඳිරි නීති කාලය තුළ බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ආරක්ෂකංශ පවසනවා. ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා. තවත් මාධ්‍ය හමු කිහිපයකදීද අද දිවයිනේ සිදු වූ සිද්ධීන් පිළිබඳ අදහස් පළ කෙරුණා. කොළඹ හෝටල් තුනක් ආශ්‍රිතව සිදුවුණු ඒ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අද උදෑසන මේ සමගම කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් ඒ විමර්ශනවලට අදාළව ලැබුණු තොරතුරක් පරීක්ෂා කරන්න තමයි මේ දෙමටගොඩ ප්‍රදේශයේ දෙමටගොඩ ගුවන්පාලම අසල මහවිල පටුමග ඒ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කරන්න ගිය කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කිහිප දෙනෙක්. ඒ නිලධාරීන් ඒ නිවසට ගොස් ඒ නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීම කරන්න සූදානම් වන අවස්ථාවේදී එහි පිපිරීම් දෙකක් සිදු වුණා. ඒ පිපිරීම් දෙකෙන් කොළඹ අපරාධ කොට්ටාෂයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුත් ඇතුළු 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ සැකකරුවන් එතන හිටියේ කුමක් සඳහාද කියන සැකකරුවෙක් පිළිබඳව තොරතුරක් මත තමයි ගියේ විමර්ශන කෙරෙනවා. එතන ඒ ස්ථානයෙන් ඒ පිපිරීම් නිසා ඒ ගොඩනැගිල්ල කඩා වැටලා තිබුණා. ඒ අපේ ජීවිතක්ෂයට පත් වූ නිලධාරීනොත් පැය කිහිපයකට පසුව තමයි අපිට එතනින් ගන්න පුළුවන් වුණේ. ඒ වගේම ඒ සිද්ධිය හැරුණු කොටගෙන අනිත් සිද්ධි 7 ඒ පිපිරීම් 7 සම්බන්ධයෙන් වෙද්දී අපිට තාම නිශ්චිතව කියන්න අමාරුයි එක් එක් සිද්ධියෙන් සිද්ධියට ජීවිතක්ෂයට පත් වූ ගණන හෝ තුවාල ලැබූ ගණන දෙන්න පුළුවන්. මෙන්න මේ දත්ත මේ වෙද්දී රෝහල් සියල්ලේම මృత ශරීර 207ක් සම්බන්ධයෙන් අපි විමර්ශන සිදු වෙනවා. තුවාලකරුවන් 450ක් පමණ සිටිනවා. සිද්ධියෙන් පසු අද දහවල් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරාම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා. දැන් මේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීතිය කාලය තුලදී අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන අයට ඔවුන්ගේ ඒ හැඳුනුම්පත් පෙන්වලා ඒ තමන්ගේ ඒ අවශ්‍ය ගමන් යන්න පුළුවන්. විදේශගත වෙනවා නම් යමෙක් ගුවන් ටිකට් පත පෙන්වලා යන්න හැකියාව තියෙනවා. ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය කටයුත්තකට කාට හරි යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි මේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා. පොලිස් ස්ථානයෙන් ඒ බලපත්‍රයක් ලබාගෙන යන්න හැකියාව තියෙනවා. මේ සිද්ධි 8ක් මේ වෙද්දි වෙලා තියෙනවා. පිපිරීමේ සිද්ධීන් දෙමඩකොට සිද්ධියත් සමග මේ සියලුම සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත බාර දීලායි තියෙන්නේ. ඒ වගේම මේ සිද්ධි වලින් අනතුරුව අවශ්‍ය ආරක්ෂාව සැලසීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම අපි ත්‍රිවිධ හමුදාවේ සහය ඒ සඳහා ලබාගෙනයි තිබෙන්නේ. ඊට අමතරව පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් අපි ස්ථාපිත කරලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. එහි දුරකථන අංකය 011 23 22 485. විදේශිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංකයක් විවෘත කරලායි තිබෙන්නේ 011 23 22 15. අපි හිතනවා කරුණු දෙකයි වෙන්න පුළුවන්. එක්කෝ කල් වෙලා ඇතුව ඒ ස්ථානයේ බෝම්බයක් ස්ථාපිත කරලා තිබුණා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් වෙන්න පුළුවන්. කටානේ කටුව පිටිය ප්‍රදේශයේ සිදු වූ දෙය මරාගෙන මැරෙන පුද්ගලයෙක් පැමිණියා විය හැකියි කියලා. නමුත් ඒක තාම විමර්ශන වලින් තහවුරු කරගත යුතුයි. සැකකිරීමක් පමණයි. අපිට හෙට වගේ වෙද්දී දැනුම් දෙන්න පුළුවන් මාධ්‍ය වෙත මොනවද මේ විමර්ශන වල අලුත්ම ප්‍රගතිය කියලා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල ගුවන්තොටුපළ දෙකේ ආරක්ෂාව ගුවන් හමුදා විසින් බාරගෙන තියෙනවා. ඉතින් ඒකෙදි වැදගත් වෙන නිවේදනයක් තියෙනවා දැනුවත් කරන්නට. ගුවන් ගමන් වල දෙන්නට පළවෘත වෙන මගින්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තමුන්ගේ ගුවන් ටිකට් පත
තමුන්ට කර්ෆියු පාස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් ඒ එයාපෝට් එකට යන්නට අපි උපදෙස් දෙනවා අඩු ගානේ පැය 3-4කට වඩා කලින්වත් ගුවන්තොටුපළ වෙතට ළඟාවන්නට උත්සාහ කරන්න කියලා සාමාන්‍ය පුරුදු පරිදි කරන පරීක්ෂා වලට අමතරව අපි එතන ආරක්ෂාව දැඩි කරලා තියෙන නිසා ටිකක් කාලය ගත වෙනවා එතනදී ඒ ආරක්ෂාව සපයා දීමට එම නිසා ටිකක් වෙලාසනින් යන තරමට උගලන්ට පරක්කු වෙන්නේ නැතුව තමුන්ගේ ගුවන් ගමනට යෙදෙන්නට පුළුවන් එතනදී ඒ මගීන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් පැහැදිලි කිරීමක් කරගන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් ගුවන් හමුදා විසින් 116 කියන අංකය හදිසි අහමතුමක් හැටියට ලබා දීලා තියෙනවා ඒ අංකයේ අමතලා තමුන්ට විස්තර ලබා ගන්න කියලා මෙතනදී අපි දැනුවත් කරන්නට කැමැතියි. එම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය පුද්ගලයන් ඒ පෞල්වල සියලු දෙනාට රජය බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නට කැමැති. ඒ අතර මියගිය සියලු දෙනාගේ මෙන් සිදු කිරීමට නියමිතයි. එම සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස අතරට විදේශිකයන්ද අතුලත් එම සංචාරක හෝටල් තුල රැඳී සිටි අනෙකුත් විදේශ සංචාරකයන් වෙනත් හෝටල් වල යොමු කර තිබෙනවා. සිද්ධිය පිළිබඳව ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර රට තුල ආරක්ෂාව තර කර තිබෙනවා. කිසිදු කටකතාවකට අසු නොවි මෙම ශෝකජනක අවස්ථාවේ ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දෙමින් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්නට ඕනේ අපේ ආරක්ෂක අංශ මේ තියෙන තත්ත්වය දැන් පාලනය කරගෙන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම පුළුවන් තරම් ඉක්මනින් අත්අඩංගුවට ගන්නට දැන් අපි වැඩ කටයුතු කරගෙන යනවා. මේ රට තුල කිසිම අන්තවාදී සංවිධානයකට ඉදිරියේදී මේ රට තුල ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. අද ඉඳන් අපි ඉතාමත් තද වශයෙන් මේ ආරක්ෂක අංශ මේ රට තුල තියෙන අන්තවාදී මේ සංවිධාන සියල්ලක්ම ඒගොල්ලන්ගේ වැඩ කටයුතු අවසන් කරන්නට මේ මුළු ශක්තියම යොදවලා ඒ වැඩ කටයුතු කරන බව මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්නට ඕනේ. මේ රට තුල තියෙන සෑම ප්‍රධාන ස්ථාන ටික ගුවන් තොටුපළ වැනි ප්‍රධාන ස්ථානවලටත් අපි නිසි ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒක අපි හමුදාපතිවරුන් සමග සාකච්ඡා කරගෙන අපේ ආරක්ෂක අංශත් පොලිසියත් අවශ්‍ය විදිහට මේ පරීක්ෂණ ටික දැන් පවත්වාගෙන ගිහිල්ලා බොහෝ ඉක්මනින් මේ වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න බව මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. අගනුවර සහ පිටපලාත් කිහිපයක සිදු වූ අවාසනාවන්ත පිපිරීම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ජීවිතහානි පිළිබඳව රජයේ බලවත් කනගාටුව මේ අවස්ථාවේ පළ කර සිටිනවා. ඒ වගේම මේ පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ සියලුම පුද්ගලයන් මේ වනවිට රෝහල් ගත කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවද දන්වා සිටීමට කැමැතියි. මේ අවස්ථාවේදී ඉතාම වගකීමෙන් හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන මෙන් රටවාසී ඔබ හැම සියලු දෙනාගෙන් මා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බැවින් නොයෙකුත් කටකතාවලට හා අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන මෙන් මා රජයේ වෙනුවෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හෙට දිනෙන් ආරම්භ වීමට නියමිත විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. 2018-2019 ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම 2018-2019 ප්‍රාචීන පණ්ඩිත අවසාන සාමාන්‍ය උපාධි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සඳහා වූ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය සහ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය මේ අනුව කල් දමා තිබෙනවා. එම විභාග නැවත පැවැත්වෙන දිනයන් පිළිබඳව පසුව දැනුම් දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ස්ථාන කිහිපයක අද සිදු වූ මිලේච්ඡ ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව අගරදගුරු අතිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මෙම අවස්ථාවේ සාමකාමීව ක්‍රියා කරන ලෙසයි උන්වහන්සේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙම සිද්ධීන් පිටුපස සිටින සියලු දෙනාට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටිනවා. මහා සංඝරත්නයේ ඇතුළු සෙසු ආගමික නායකින්ද මෙම මිලේච්ඡ ප්‍රහාර හෙලා දකිනවා. ශෝකය සහ කනගාටුව මේ අපේ ජනතාවට ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මේ අයගේ පවුල් වෙලායට අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ, අපිට කියන්නත් බැහැ. මේක ඉතාමත්ම සංවිධානාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කරන වැඩක් කරන ලද වැඩක් හැටියට අපිට දකින්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ හැම පවුලකටම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් මම ඉල්ලීමක් කරනවා. අපේ ලංකාවාසී ජනතාවගෙන් කලබල වෙන්නේ නැතුව ඉන්න. මේ වෙලාවේදී නීතිය අතට ගන්න එපා. නීතිය බාරව ඉන්න කණ්ඩායම් වලට බාර දෙන්න මේ කාරණාව පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයාගෙන ඒ අයට දඬුවම් කරන්නට කටයුතු කරන්න. ඒ වගේම මේ වැඩපිළිවෙල සඳහා
දායක වුණු අයටත් මම පණිවිඩයක් දෙන්න ඕනේ. මේ වගේ කැත වැඩ කරන්න එපා. මේවා මනුෂ්‍යයන් වශයෙන් අපිට කරන්න පුළුවන් පිළිගත හැකි කාරණාවල් නෙමෙයි. කුමන ජාතියක් හෝ කුමන ආගමක් හෝ අදහන්න මනුස්සයාට තියෙන අයිතිවාසිකමක්. විශේෂයෙන් අද ඇති වුණු මේ අවාසනාවන්ත සිද්ධියේදී ආගමී අදහීමේ කාර්යයේදී සිටින අහිංසක ජනතාවට සිදු වූ විපත්තිය පිළිබඳව අපේ සංවේගය ප්‍රකාශ කරන්න කැමැති. මේ අවස්ථාවේ අපි ඉතාම ඉවසිලිවන්තව හා ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. කටකතා මතුවෙන්න පුළුවන්. නමුත් අපි එක ජාතියක් හැටියට, ශ්‍රී ලාංකිකයන් හැටියට හිටලා මේ අපේ රට මේ සියලුම උපද්‍රවවලින් බේරා ගැනීම සඳහා තම තමන්ට පෞද්ගලිකව කරන්න පුළුවන් කැපවීම කරලා මේ රට ආරක්ෂා කර ගැනීමයි අපට තියෙන්නේ. අද අපිව සිද්ධිය ඉතාම බාල ක්‍රියාවන් බව ප්‍රකාශ කරනවා. ලංකාවාසී සමස්ත ජනතාව මේ අවස්ථාවේදී තාම කල්පනාවෙන් දූරදස්වීව සිටිය යුතුයි. විශේෂයෙන් කෝවිල් පන්තල් කතෝලික පන්ති ආදී ඒ ආගම් අදහනාය ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම හැඟීමකින් ආගමික කටයුතු කරන ඉස්ථාන ඒවා ආරක්ෂා කරන ලෙසත් ඒවාට පාඩු නොකරන ලෙසත් ඒ වගේ සියලු දෙනාම සමගියෙන් සාමයෙන් සමාධානයෙන් පිටිවිලිවත් සිතමින් ප්‍රකාශ කරමින් ඒ අතරත ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ සාම සංවේගී කවුරු හරි පිරිසක් ඔවුන් ඔවුන්ගේ අදහස් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙවන් ම්ලේච්ඡ ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒක අපි තරයේ හෙලා දකිනවා. මහා සංඝරත්නය වශයෙන් සකල ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නට තියෙනවා. ඔබ සාමකාමීව තමන්ගේ නිවෙස් වලට වෙලා තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න හැටියට අපි හැමදෙනාම සුහදව කල්පනාකාරීව වගේම ඉවසීමෙන් යුක්තව කටයුතු නොකළොත් මේක මේ රට ගිනි චාලාවක් බවට පත් වෙන්න තිබෙන ප්‍රධානම කාරණයක් සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ජනතාව හැටියට සාමකාමීව කටයුතු කරන්නට අදිස්ථාන කරගන්න හැටියට තාමත්ම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් අපි ඉල්ලා සිටිනවා. අද උදෑසන සිදු ඛේද වාචකය පිළිබඳව මියගිය අයටත් මියගිය පවුල් වලට අයටත් අපේ සාන්තිසේ සංවේගය අපි පළ කරනවා. අද වැනි උතුම් දවසක එවැනි සාහසික ක්‍රියාවක් සිදු කිරීම පිළිබඳව අපේ දැඩි කනස්සල්ල හා ශෝකය පළ කරන අතර රටේ ජනතාව සියලු දෙනාම සංසුන් වහා එක්සිත්ව ජීවත් වෙන ලෙස ඉතාමත් ඌමනාවෙන් අපි ඉල්ලා සිටිනවා. මේ සිදු වූ ඛේද වාචකයෙන් අපි බොහෝ දෙනා අතිශයින් පීඩාවට පත් වෙලා ඉන්නවා. අපගේ කතෝලික දේවස්ථාන එල්ල කරගෙන සිදු වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් වලින් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් තුවාල ලබලා ඉතාමත් දුක්ඛිත තත්වයක පසු වෙනවා. අපි ආගමික නායකයෙක් විදිහට ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ඉතාම සාමකාමීව තමන්ගේ නිවෙස් වල ඉඳගෙන දෙවියන් වහන්සේට යාඥා කරන්න මේ අර්බුදකාරී තත්වයෙන් අපේ රට එතෙර කරන්න කියලා. ජීවිත හානි බොහෝමයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ජීවිත හානි සිද්ධ වීම පිටුපස මොන ආකාර ක්‍රියාවලියක් සිද්ධ වෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට කුමන ආගමක කුමන ජාතියක හිටියත් අපි සහයෝගයෙන් සමාදානයෙන් සමගියෙන් ජීවත් වෙන්නට ඕනේ. අද දවසේ මේ සිද්ධ වුණ කාරණේදී අපි අපේ ආධ්‍යාත්මිකත්වයේ කියන එක වර්ධනය කරගන්නට අවශ්‍යයි. අද සිතුව ම්ලේච්ඡ ඝාතනයේ සිටියට අපේ ගාර්නිකව ගණකාටුව සහ සෝගිය බල කරන අතර මෙම අවස්ථාවේ අපේ රටේ සියලු ජාතීන් අතර දෙනට භවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ මිත්‍රත්ව එක්සත් භාවය දිගටම පවත්වාගෙන යාමට අපේ රටේ සියලු ජනයා සමගියෙන් මෙම අවස්ථාව ක්‍රියා කිරීම ඉතා අවශ්‍ය බව කැමැත. කිතුනු බැතිමතුන්ගේ ශ්‍රුද්ධ වූ ආගමික දිනයේදී දේවස්ථාන කිහිපයක් සහ හෝටල් කිහිපයක සිදු වූ ම්ලේච්ඡ පිපිරීම් දැඩි ලෙස හෙලා දකින බව මල්ලතු අස්ක්‍රී මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අහිංසක ජීවිත විනාශ කරමින් සිදු වූ මෙම පිපිරීම් හෙලා දකින මහානායක හිමිවරුන් මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂිරපත් වූවන්ගේ පවුල්වලට සහ තුවාල ලැබුවන්ට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. මෙරටට පැමිණි විදේශකයන්ගේ ජීවිත හා වටිනා සම්පත් විනාශ කරමින් සිදු වූ මෙම පිපිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රට මුහුණදී ඇති මෙම සෝචනීය අවස්ථාවේ ජාති ආගම් දේශපාලන බෙහෙදයකින් තොරව විපතරපත් වූවන්ට සහන සැලසීමට සියලු දෙනා එක්වන ලෙස මහානායක හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ සිදු වූ බෝම්බ පිපිරීම්වලදී එම බෝම්බ ප්‍රවාහනය කළ බවට සැකකිරෙන වෑන් රථයක් අතරංගුවට ගෙන තිබෙනවා. වැල්ලවත්ත රාමකෘෂ්ණ පාර අසලදී මෙම වෑන් රථය අතරංගුවට ගෙන ඇත්තේ එහි රියදුරුද අතරංගුවට ගත් බව වාර්තා වෙනවා. මේ අතර අද උදෑසන පිපිරීම සිදු වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ්‍රය වෙත ගිය අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා එහි තත්ත්වය සොයා බැලුවා. දේවස්ථානයේ පූජකවරුන් සමගද අමාත්‍යවරයා සාකච්ඡා කළා. ලංකාවටත් මේ ඛේදවාචකයට දැන් මුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් මේක අපි හැකි ඉක්මනින් බහුතර සාමකාමී ජනතාව ගේ ජීවිත ගලවා ගන්න මේ උම්මත්තකයෝ කීප දෙනාව පරාජය කරන්න ඕන. ඉතින් ඒකට අපි කලබල වෙලා අපි තුමුතු වෙලා වැඩ කටයුතු කරලා හරියන්නේ නැහැ. ආරක්ෂක අංශ වලට අපි ඒ වක්කින් බාර දෙන්න ඕනේ. මේ උම්මත්තක කල්ලි මේ පොළොවෙන් ඉවත් කරලා රටට සාමය උදා කරන්න. අපි තාම කනගාටු වෙනවා ආගමික වශයෙන් වැදගත් දිනයක මේ අපරාධය ඒ ආගමික ශුද්ධ ස්ථානිකම සිදු කරන්න පැමිණීමෙන් ඔවුන්ගේ උම්මත්තක භාවයත් තිරස්තින භාවයත් ඔවුන් පෙන්ලා තියෙනවා. නමුත් අපි මිනිස්සු හැටියට වගකීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. මීට වඩා බලගත් ත්‍රස්තවාදයක් එක හැප්පිලා හොඳ අත්දැකීම් තියෙන යුද හමුදාවක් ආරක්ෂකංශ පොලිසිය බුද්ධ්‍යංශ එකම කනගාටුව මේ බුද්ධ්‍යංශවල මේ තොරතුර කලින් දැනගෙනත් අපිට ක්‍රියාත්මක වෙන්න බැරි වීම ගැන ආරක්ෂාව හැමදේටම මූලිකයි. අපි ආරක්ෂාව ඉදිරි කාලේදී තාමත්ම තිරසාරව තියෙන්න ඕනේ. මොකද මේකෙන් ආර්ථික සමාජීය නරක ප්‍රතිඵල ගණනාවක් අපට ලැබෙනවා. කොළඹ මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය ඇතැම් විදේශිකයින් පිළිබඳ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය අනාවරණය කරගෙන තිබෙනවා. මියගිය විදේශිකයින් 11 දෙනෙකු පිළිබඳ තොරතුරු කොළඹ ජාතික රෝහලින් වාර්තා වුණා. ඉන්දියානුවන් 3 දෙනෙකු, පෘතුගාල ජාතිකයෙකු, තුර්කි ජාතිකයින් 2 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 3 දෙනෙකු සහ ඇමරිකානුවන් 2 දෙනෙකු ඒ අතර වෙනවා. තවත් විදේශිකයින් 3 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මෝචරිය තුළ විදේශිකයින්ගේ යැයි සැලකිය හැකි හඳුනා නොගත් සිරුරු 25ක් ඇති බවද අමාත්‍යාංශය පවසනවා. ප්‍රහාරවලින් විදේශිකයින් 19 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීගමුව සහ මඩකලපුව රෝහල් අධ්‍යක්ෂකවරුන් සඳහන් කර ඇත්තේ කිසිදු විදේශිකයෙකු තුවාල ලබා සිය රෝහල්වලට ඇතුළත් නොවූ බවයි. එසේම කිසිදු විදේශකගේ මෘත ශරීරයක් එම රෝහල් බහරේ නැති බවත් අධ්‍යක්ෂකවරුන් පවසනවා. ප්‍රහාරවලට ලක් වූ විදේශකයන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා 0294112323015 දුරකථනය පැය 24 මුළුල්ලේ විවෘතව තිබෙනවා. පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන හා හෝටල් කිහිපයකට එල් වූ ප්‍රහාරමාලාව ලෝක නායකයන් දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කරන්නේ මෙම කුරිරු ක්‍රියාවෙන් පීඩාවට පත් වූ සෑම කෙනෙකු වෙනුවෙන්ම ශෝකය පළ කරන බවයි. ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන කිහිපයක් ඇතුළු ස්ථාන කිහිපයකට එල් වූ ප්‍රහාරය පිළිබඳ දැනගැනීමට ලැබීමෙන් බලවත් ශෝකයට පත් වූ බවයි උන්වහන්සේගේ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සිද්ධියේදී ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තමන්ගේ හදපිරි කනගාටුව පිරිනමන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට තම රජය සූදානම් බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ එල්ල වූ මෙම කුරිරු ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බවයි. අපගේ කලාපය තුළ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා සඳහා ඉඩක් නොමැති බවද ඔහු අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව සමග සහෝදරත්වයෙන් කටයුතු කිරීමට ඉන්දියාව ක්‍රියා කරන බවද ඔහුගේ පණිවිඩයේ සඳහන්. සිද්ධීන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සමාජිකින්ට සහ තුවාල ලැබුවන් වෙනුවෙන් සිය ශෝකය පළ කරන බවද නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ජර්මාන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පවසන්නේ ත්‍රස්තවාදය ආගමික වෛරය සහ අනිකා නොයවසීම සඳහා හිස එසවීමට ඉඩදිය නොහැකි බවයි. පාස්කු දේව මෙහෙයන්හි යෙදී සිටි කිතුනුවන් ඝාතනය කළ බවට ලැබුණු පුවත සමගින් තමන් බෙහෙවින් කම්පාවට පත් වූ බවද මාකල් මහත්මියගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා. තුවාල ලැබුවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ඇගේ පණිවිඩයේ සඳහන්. යුරෝපා සංගමයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සාමකාමී ලෙස ආගමික වතාවත් සඳහා එක්ව සිටි බැතිමතුන් සංචාරකයන් සහ සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය හදවත් කම්පා කරන්නක් බවයි. යුරෝපා සංගමය මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම සහයක්ම ලබා දීමට කටයුතු කරන බව යුරෝපා කොමිසමේ ප්‍රධානී ෂෝන් ක්ලෝඩ් ජංකර් මහතා පවසනවා. ප්‍රංශ ජනාධිපති ඉම්මානුවෙල් මැක්‍රන් මහතා පවසන්නේ පාස්කු ඉරිදා දින විපතටපත් සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම තම රජය දැඩි ශෝකය පළ කරන බවයි. ශ්‍රී ලංකා ජනතාව සමග සහෝදරත්වයෙන් කටයුතු කිරීමට ප්‍රංශයේ සූදානම් බවද ඒ මහතාගේ නිවේදනයේ දැක්වෙනවා. මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙවැනි ක්‍රියා ඉදිරියටත් නොවීම සඳහා සමස්ත ලෝකයම එකට අත්වැල් බැඳගත යුතු බවයි. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම ප්‍රහාරය අතිශයින් ක්‍රූර සහ නිවට ක්‍රියාවක් බවයි. අන්තර්ජාතික ත්‍රස්තවාදී මැඩලීම සඳහා විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සමග කටයුතු කරන බව පුටින් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. තුර්කි ජනාධිපති රෙසෙප් එර්දගන් නිකුත් කළ නිවේදන පණිවිඩයේ දැක්වෙන්නේ මෙම ප්‍රහාරය සමස්ත මානව වර්ගයාට මෙල්ල වූ ප්‍රහාරයක් බවයි. තුර්කි විදේශ කටයුතුවරයාද ප්‍රහාර මාලාව හෙලා දැක තිබෙනවා. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන හෝටල් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරස් මහතා පවසනවා. ආගමික ස්ථාන කෙරෙහි ගරු කිරීම මූලික අවශ්‍යතාවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. භීෂණකාරී අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව සමග අත්වැල බැඳ ගන්නා බවද ජගත් මහලේකම්වරයා පවසනවා. කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට එල වූ බෝම්බ ප්‍රහාර මාලාවේදී ඉන්දියානු ජාතිකයින් 3 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසනවා. මෙරට සෞඛ්‍යංශ වෙතින් තහවුරු කරගත් පරිදි ඇය එම ප්‍රකාශය කර ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මානුෂ්‍ය ආධාර ලබා දීමට ඉන්දියාව සූදානම් බවද ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරිය කියා සිටියා. ශ්‍රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් ඉන්දියා වෛද්‍ය කණ්ඩායම් එවීමටද සූදානම් බවයි ඇය සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් දුරකථන ජාල අතර ගාස්තු නිදහස් කර තිබෙනවා. හෙට පස්වරු 6 දක්වා මෙය ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිවේදනය කරන්නේ. මෙම අවස්ථාවේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් කිරීමේ පහසුකම භාවිත කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ. එමෙන්ම කොළඹ, මීගමුව සහ මඩකල්පුව රෝහල් වෙත දුරකථන සම්බන්ධතා 100ක් ලබා දීමටද පියවරගෙන තිබෙනවා. අද ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. www.itnnews.lk